විසිවෙනි සංශෝධනයට එරෙහිව පළවෙනි නඩුව නාගානන්දගෙන් සැප්තැම්බර් 22 වෙනිදා උසාවියට. 20 වෙනි ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධනය හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. එහිදී ඉන්පසු ඕනෑම පුරවැසියෙකුට දින 7ක් ඇතුළත ඊට එරෙහිව පෙත්සම් ගොනු කිරීමේ අවස්ථාව හිමි වෙනවා. අදාළ කාලය තුළ 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට අභියෝගයට ලක් කරන්නේ නම් ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම ඉදිරිපත් කළ දින සිට දින 21ක් ඇතුළත තමන්ගේ තීරණය දෙන්න ඕන. නමුත් අදාළ කාල සීමාව තුළ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගන්න පාර්ලිමේන්තුවට හැකියාවක් නැහැ කියලා පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය පවසනවා. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය දින 21ක් යන්නේ නැතුව ඊට කලින් තමන්ගේ තීරණය දෙනවා නම් පාර්ලිමේන්තුවට පුළුවන් දෙවන වර කියවීමේ විවාදය සඳහා එය ගන්න. දෙවන වර කියවීමේ විවාදයේ අවසානයේදී ඡන්ද විමසීමක් පැවැත්වෙනවා. මේ ඡන්ද විමසීමේදී 3/2 බහුතර කැමැත්තක්, එහෙම නැත්නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 150 දෙනෙකුට වැඩි ප්‍රමාණයක් මේ තමන්ගේ කැමැත්ත ප්‍රකාශ කරලා ඡන්දය ලබා දෙනවා නම් මේ පනත් කෙටුම්පත සම්මත වෙනවා. ඔය අතර අපි පහුගිය කාලේ ඔබට වාර්තා කරා මේ පාර්ලිමේන්තුවට පත්වුණු නවක මන්ත්‍රීවරු 79 දෙනෙක්ට වාහන පර්මිට් දෙන්න යනවා කියලා. නමුත් ජනාධිපතිතුමා නම් කිව්වේ රට ස්ථාවර වෙනකන් කිසිම වාහන පර්මිට් එකක් දෙන්නේ නැහැ කියලා. හදිසියෙම මේ පර්මිට් කතාව එළියට එන්න හේතුව 20ට ඡන්දෙ ගන්න දොළපිදේනියක් හැටියට දෝ කියලා සමාජ මතයක් තියෙනවා. ඔය අතර අපි සමගි ජනබලවේගය සහ ජවිපෙන් විමසීමක් කළා මේ 20ට එරෙහිව නඩු පවරනවාද කියලා. නමුත් මේ වනතුරුත් ඔවුන් ඒ ගැන පැහැදිලි පිළිතුරක් නැහැ කියලා තමයි අපිට කිව්වේ. විශ්‍රාමික විනිසුරුවන්ගේ සංගමයත් 20 වෙනි සංශෝධනයට විරුද්ධ වෙනවා. ඔවුන් අලි සප්‍රේ මහතාට ලිපියක් යොමින් කියන්නේ මේ විධායකයේ ව්‍යවස්ථාදායකයේ අධිකරණය යන ආයතන තුනේ බල විභේදනයට, එහෙම නැත්නම් මේ බලයන්ගේ සමතුලනයට කෙටුම්පත් කර ඇති නව ව්‍යවස්ථා සංශෝධනය මගින් බලවත් අගතියක් වෙනවා කියලා. SL Vlog අපේ මේ වැඩසටහනට අනුග්‍රහය දක්වන්නේ Growing Beyond වෙබ් අඩවිය. මේ මාසේ 16 ඉඳලා මාසයක් පුරාවට ඔන්ලයින් ඉගෙන ගන්න, පාඨමාලා මිලදී ගන්න 20ක වට්ටමක් දෙනවා කියලා Growing Beyond වෙබ් අඩවිය අපිට කිව්වා. O level, A level වලට ඕන කරන අතිරේක පන්ති ලෝකෙ කොහේ හිටියත් ගෙදර ඉඳන් ගන්න පුළුවන් ක්‍රමයක් තමයි මේ Growing Beyond කියන්නේ. ඒ නිසා Growing Beyond ගැන දැනගන්න කැමති නම් description එකේ තියෙන link එක click කරන්න.